ධම්මකන්දානුභාවේන නවලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨවේන රතනත්ථය තරණානුභාවේන තුයං සබ්බ රෝග ශෝක උපං සබ්බ සංකප්පා තුයං සමිච්ඡන්තු දීඝායුකෝ හෝති සතවත්ස ජීවේන සමග්ගිකෝ හෝතු සබ්බදාකාතපත් ආරම්භයේදීම මම මතක් කරන්නට කැමති විශේෂයෙන්ම මේ බල ප්‍රදේශයේ තේ කර්මාන්තේ නියැලී සිටින කුඩා තේවතු හිමියන්ට කුඩා තේවතු ශේෂ්ත්‍රයට අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී වෙනදටත් වැඩිය වැඩි සහයෝගයක් ලබා දීලා राज्य मेदिहत्वीम तुल अपराटे थे कर्मांत शेष्ट्रे शक्तिमत करन्नट निष्पादने वेडी करन्नट बलवेगय खटियट समगी जन बलवेगय उपरिम सहयोगे लबा देनवाय कियन एक मम मे अवस्थावे इतामत्म सतुटिन प्रकाश अपि दुटुवा पहुगिय කාල වකවානුව තුළදී බොහෝ අවස්ථාවල අපි දැක්කා තේ කර්මාන්තයට කුඩම්මාගේ සැලකිල්ල ලැබෙනවා වැඩියම් සහනයක් කුඩා තේවතු ශේෂ්ත්‍රයට එදා ලැබුණේ නැහැ නමුත් අපි අදහස් කරනවා කුඩා තේවතු ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම තේ කර්මාන්තේ නියැලී සිටින සියලුම කොට්ටාසවලට සියලුම ප්‍රජාවට මේටත් වැඩිය දිරියක් ලබා දීලා ආධාර උපකාර ලබා දීලා ඒ වගේම තාක්ෂණික දැනුම නව තාක්ෂණය තේ කර්මාන්ත ශේෂ්ත්‍රයට ලබා දීම තුලින් නිෂ්පාදනය වර්ධනය කරන්නට අපි ඍජුවම රජයක් හැටියට මැදිහත් වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම මේ බල ප්‍රදේශයේ තේවල තමතරව එළවලු වගාව ක්‍රියාත්මක වෙනවා. කිතුල් කර්මාන්තයේ ක්‍රියාත්මක එළවලු වගා ශේෂ්ත්‍රයට කිතුල් වගා ශේෂ්ත්‍රයට ඒ වගේම සුළු අපනයන බූග ශේෂ්ත්‍රයට අපි වෙනමම ජාතික වැඩසටහනක් දියත් කරලා ඒ ජාතික වැඩසටහන තුල මේ හැම කර්මාන්තයක්ම වැඩි දියුණු කරන්නට සවි බල ගන්නන්නට ශක්තිමත් කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරා මම මතක් කරන්නට කැමති විශේෂණ කිතුල් ශේෂ්ත්‍රයේ පිළිබඳව ඔබතුමාලගේ සංවිධායකතුමා අශෝක හේරත් මැතිතුමා මට සඳහන් කරා මේට වැඩිය ඍජු දායකත්වයක් රජයකින් ලැබිය යුතුයි කියන කාරණා මම ඒක එකහෙලාම් පිළිගන්නවා ඒ වගේම එතුමා මේ අවස්ථාවේ මතක් කරා සුළු අපනයන භෝග වගාවත් තේ කර්මාන්තයත් එළවලු වගාවත් ප්‍රගුණ කිරීමේ වැදගත්කම ඔය කරුණු කාරණා සියල්ලක්ම අපි අවබෝධ කරගෙන මේ හැම ශේෂ්ත්‍රයකටම ආධාර උපකාර ලබා දෙන්නට අපි අදහස් කරනවා ඒ වගේම විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කේ භෝග වගා කරන
ගෝවි පරපුරට ශීතාගාර වැඩපිළිවෙල කරා තමන්ගේ නිෂ්පාදන කල්තබා ගැනීමේ අවස්ථාව අපි ක්‍රියාත්මක කරන්නට අදහස් කරා මෑත කාලේ මේ ප්‍රදේශෙන් බිහි වුණු කිසිදු කෙනෙක් මේ ශීතාගාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරේ නැහැ මම පැහැදිලිවම කියන්න කැමතියි නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෑම බල ප්‍රදේශයක්ම නියෝජනය වෙන ආකාරයට ශීතාගාර ගණනාවක් අපි මේ ප්‍රදේශයේ ජනතාවට දායාද කරන්නට අදහස් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි ඒ වගේම නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් අපි මේ බල ප්‍රදේශයේ විවිධ වගා කටයුතු කරන විවිධ කර්මාන්තවල නියැලෙන ඒ සෑම ජන කුට්ටාසයකට අපි නව තාක්ෂණය හරහා නව ශක්තියක් නව ජවයක් ලබා දෙන්නට අදහස් කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න හිතාදර මිත්‍රවරුනි වර්තමානයේ වෙන විට අපේ රටේ ආර්ථිකයත් ජන සමාජයත් සහ මුලින්ම කඩා වැටෙනවා වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා අදක්ෂකම නිසා නොහැකියාව නිසා ඉතාමත්ම දුර්වල ආර්ථික කළමනාකරණයක් නිසා ආර්ථිකය අන්ත ප්‍රපාතයකට ඇද වැටෙනවා ආර්ථිකය කඩා වැටීම තුළින් අසහනයට පත් වෙලා ඉන්න අපේ රටේ ජනතාව බඩු මිල අහස උසට නැගලා බඩු මිල පාලනය කරන්නට කිසිම යාන්ත්‍රණයක් නැහැ කිසිම ක්‍රමවේදයක් නැහැ කිසිම වැඩපිළිවෙලක් නැහැ අපිට අහන්නට ලැබුණ පහුගිය කාලේ රට වියත් මගක් කරා යොමු කරනවායි කියලා දැන් ඔය රට මෙහෙවන වියතුන් කොහෙද කියලා හිතා ගන්නට බැහැ මිත්‍රවරුනි කොරෝනා 19 නිසා ඇති වුණු මේ මහා විනාශකාරී ව්‍යසනකාරී තත්ත්වය මගහරවා ගන්නට වර්තමාන රජයට කිසිම හැකියාවක් නැහැ මේ රජයට තිබෙන ලොකුම ආශාව ලොකුම දොළදුක ලොකුම කැමැත්ත තමයි ඉක්මනින් මැතිවරණ තබලා තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුවේ ලබා ගැනීම ජනතාව හිටියත් එකයි නැතත් එකයි ජනතාව ජීවත් වුණත් එකෙන් නැතත් එක ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරනව වෙනුවට ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරනව වෙනුවට මේ රජය කරන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර මුදුන්පත් කරවීම නමුත් සමගි ජන බලවේගයේ අපි දුරකථන ලාංඡනයෙන් අලුත් වෙල සටහන ක්‍රියාත්මක කරනවා අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩු බලය ලැබුවාම පැය 24ක් ඇතුළත රටේ තෙල් මිල අඩු කරලා තමුන්නාන්සේලාට ඒ සහනය ලබා දෙන්නට අපි කටයුතු කරනවා මතක තියාගන්න ආණ්ඩු පිහිටවල පැය 24 අපි ඒ කාර්යය ඉෂ්ට කරනවා ඒ වගේම ජන සමාජයේ අසරණම ජන කොට්ටාස සිටිනවා ග්‍රාමීය නාගරික දුප්පත් ජනතාව වතු ශේෂ්ත්‍රයේ අහිංසක ජනතාව ඒ වගේම සුළු ආදායමක් ලබන ජනතාව අමාරුවෙන් ජීවත් වෙන ජනතාව ස්වයං රැකියා කරන ජනතාව දිනපතා පුංචි ආදායමක් ලබලා කුලි වැඩ කරන ජනතාව මේ තමයි ජන සමාජයේ අසරණම කොට්ටාස
मे जनसमाजे असरणम कोट्टासेट आर्थिके यलित्वरक इहल थलयकट इनक मसकट एक पाउलकट विसिदहगाने परित्याग करन्नट अपि कटयुतु करनवा कियन एक मे अवस्थावे कियन्नट एक हेमदाम करन देयक नेवे मे आर्थिके गोडनगिनकम पमनक ये शक्ति अपि लबा देन लोके कोविड दहनमे निसा विपतर पत्तुनु हेम रटक्म मे मूल्य उत्तेजक पैकेज इंग्लिशिंग कियन्ने फिस्कल स्टिम्युलस पैकेज कियन मे मूल्य उत्तेजक पैकेज तम तमंगे रटवल जनतावट मे वेन विटत् लबा दीला हमार लोके हेम तनम देन सहने शक्तिय लबा नोदेन्ने अपे रटे पमनयि एनिसा होंदट मतक तियागन्न मे विसिदाह लबादी मे हकीयाव तिबेनो मे विसिदाह लबादेन्नट मूल्य शक्तिय तिबेनो आंडुवक तुल सिदुवेन नास्तिय होरकम वंचाव प्रतिफलदायी नोन व्यापृति उदाहरणयक वशयेन डॉलर लक्ष हारसियक वियदम कल्ला होमागम क्रिकेट क्रीडांगण हदन व्यापृति अपि नतर करनवा गल्किस्स देहिवल वेरल तीरुवे क्रियात्मक वेन लक्ष अटदास डबसियक वैकल करन मूदुवेली व्यापृति अपि नतर करनवा तवत् नास्तिकार व्यापृति राशियक तिबेनवा ए हेम देयक्म इतुरु करला रजय तुल मूल्य पालनयक क्रियात्मक करला मना कलमनाकरणयक तुलि नास्ति तुरन करला अपिट हकियाव लबेनवा तेल्मिल अडु करला අපිට හැකියාව ලැබෙනවා ජන සමාජයේ අසරණව කොට්ටාසයට මසකට 20000 ලබා දෙන්න. ඒ ලබා දෙන ශක්තිය තුලින් මොකද්ද වෙන්නේ? ජනතාවගේ අතට සල්ලි ලැබෙනකොට ආයෝජනේ පරිභෝජනේ ඉතිරි කිරීම යන ක්‍රමවේද තුන තුලින් ආර්ථික ඉබේටම ඉහළ තත්වයකට යනවා. ඒක තමයි අපි අනුගමනය කරන වැදගත් වැඩසටහන. හිතවත් මිත්‍රවරුනි පහුගිය දවස්වල ආණ්ඩු ඉදිරිපත් කරා හෙඩ්ලයින් යන වැඩක් ප්‍රවෘත්ති සිරස්තලවලත් කියුවා සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින් වෙළඳම් කරන කණ්ඩායම් වලට ස්වයන් රැකියාලාභීන් ඒ වගේම සාමාන්‍ය ජනතාවට තමන්ගේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා 104 පොලියට सहन पोलियट नयक्लबादेन वैकेल प्रसिद्ध करा मम मेवन विट रसीम पवत्तन हमेहिक दीम उन्ची समीक्षण कल्ल दिबेनु उड़ा करुनु कारना होयल बल्ल दिबेनु मत थावम हमूने नह मे सीयट हतरे सहन पोलिय लबकु एकंदु पुद्गले को दिमा गहन कमती मे अवस्थावे खुत्मले बल प्रदेश जनता खाऊद सीएट हतरे सहन पोली नाय लबू प्रतिलाभ इन स्थान इन अट्ठा को सन्न अभी कमी मेक पोट बल सीएट हतरे सहन पोली नाय लब इन पोडा मैंने माध्यवेदी तुम भूमि उन्दे मे संगन ने प्रतिलाभ जनतावट लिपिन मे संगन ने मे सुलू मत विमसुमर्ह पेहदली करकंड विधियट सीएट हतरे सहन पोली नय एखन पुतले लिलना महंड कमति सहन पोली नय लबुने नति आय पुडकू सन्न बल सीएट हतरे सहन पोलियट नय लबा नुगत्तु कट्टिये पोड़ा कत्तुसला पेन्नन पोड़ी वेला किन्नमे मुकद अपे सीरु दिनाटो मेव पटिगत करन्नटो मुकद रटम दकिन्नटो ओन मे वेडसटहने यथार्थे मे वेडसटहने सत्य असत्य भूमि स्तुति
ඇත්තම කතාව තමයි මිත්‍රවරුනි මොකක්ද යථාර්ථය මොකක්ද සත්‍යය සත්‍යය නම් බොරුවට හෙඩ්ලයින් ගැහුවට ලොකුවට කතා කරාට ලොකුවට පත්‍රවල කියෙව්වට පොල් ගෙඩිය අකුරෙන් ලිව්වට මහ පොළොවේ මේක ක්‍රියාත්මක වෙලා නැහැ කොත්මලේ ජනතාවට මම එක පොරොන්දුවක් වෙනවා එළඹෙන මැතිවරණයේදී අපි අනිවාර්යයෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා ඒකාන්තයි ඒ කියන්නේ වසන දෙකක් අපි කොත්මලේ මැතිවරණ කොට්ටාසේ දිනනකොට තමුන්නාන්සලාගේ ශක්තිය තුලින් අපි නෝරෙලි දිස්ත්‍රික්කයක් දිනනවා රටක් දිනනවා ආණ්ඩුවක් පිහිටවන ආණ්ඩුව පිහිටවලා කෙටි කාලයක් තුල අශෝක හේරත් මැතිතුමාගේ නායකත්වයෙන් මම කොත්මලේටම ඇවිල්ලා මගේ අත් දෙකෙන්ම 104 සහන පොලි ණය වැඩසටහන කොත්මලේ ජනතාවට ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්නේ මම කැමති මිත්‍රවරුනි තවත් පුංචි සමීක්ෂණයක් කරන්න මතකද පහුගිය දවස්වල ආණ්ඩුව නියෝජනය කරමින් ඇමතිවරයෙක් ප්‍රකාශයක් කරා රාජ්‍ය රූපවාහිනී නාලිකාව මොකද මේ ප්‍රකාශය මාර්තු අප්‍රේල් විදුලි බිල කපා හරිනවා කිව්වද නැද්ද මන් දන්නේ නැහැ දැක්කනේ තමුන්ව කිව්වා දැන් මං හිතන්නේ මේ මාසේ බිල ආවනේ කියලා. මිත්‍රවරුනි මම මේ අහන ප්‍රශ්නේ හොඳින් සවන් දීලා කරුණා කරලා ඔබතුමන්ලාගේ අදහස ඉදිරිපත් කරන්න. මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිල සම්පූර්ණයෙන්ම කපා කරලා මේ මාසේ බිල විතරක් ගෙදරට ලැබුණා යත් උසන්. මම හිතන්නේ බොහොම වැදගත් අපේ මාධ්‍යවේදීතුමන්ලා මේවා පටිගත කරලා මේවා ප්‍රවෘත්ති වලට පෙන්වන්නට ඕන. මේක තමයි මොකද මහ පොළොවේ ඇත්ත. මහ පොළොවේ යථාර්ථය. මං ආපහු කියන්න මාර්තු මාසේ අප්‍රේල් මාසේ දැන් ආණ්ඩුව විදුලි බිල කපනවා කිව්වනේ. වගකිවිතු ඇමතිවරේ රජේම නාලිකාවක ඇවිල්ලා කිව්වේ. මේක අපි කිව්ව දෙයක් නෙවෙයි. මාර්තු අප්‍රේල් බිල ආණ්ඩුව කපලා මැයි බිල විතරක් ගෙදරට ලැබුණා අය පොඩක් අත් උස්සන්නකෝ බලන්න. වෙන විදියට කවුරුත් නැහැ. මම තවත් ප්‍රශ්නයක් අහනවා. මාර්තු බිලයි අප්‍රේල් බිලයි මැයි බිලයි තුනම එකට එකතු කරලා बिल लुणुत्ंगे ये बिल लुणु खन्ना पोट कत्तु सलाको लुण तो नील हम बिल मारतु अप्रेल मई तुण मे कतु बर मित्त बरुणी मे बिलट दड बोलियो कुछ कटिला දඩබොලියට අමතරව රතු නිවේදනයකුත් තියෙනවා අහවල් දිනේට ගෙව්වේ නැත්තම් විසන්ධි කරනවා කියලා මම ඔබතුමන්ලට කියන්න කැමතියි ආණ්ඩුව තමුන්නාන්සලාගේ විදුලි සම්බන්ධතාවයේ විසන්ධි කරන්නට පෙර එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුව විසන්ධි කරලා පරාජය කරන්නයි කියලා මම තමුන්නාන්සලාගේ ඉල්ලීමක් කරා හිතාදර මිත්‍රවරුනි වැඩ බැරි ආණ්ඩුවක් අදක්ෂ ආණ්ඩුවක් සේවයක් කරන්න බැරි ආණ්ඩුවක් බොහොම පැහැදිලි සැමන් පරිප්පු මිල පාලනය දින 15 ක්‍රියාත්මක වුණේ සහල් මිල පාලනය 90ට ගෙනල්ලා සහල් මාෆියාව ගෝසා කරනකොට 90 98 කරා හැබැයි මං දන්න තරමේ 98ටවත්
ඇස්තන් සහල් නැහැ. ඒක තමයි මහ පොළොවේ යථාර්ථය. ඒ නිසා කරුණා කරලා කොත්මලේ මැතිවරණ කොට්ටාසේ හැම ගමකටම තමුන්නාසලා යන්නට ඕන. චන්දපොළ මැදස්ථාන 81ක් තියෙනවා. ග්‍රාම සේවා වසම් 96ක් තියෙනවා. කුඩා ගම්මාන 364ක් තිබෙනවා. ජාති ආගම් කුලමල පන්ති ભેදෙන් තොරව හැම ගෙදරකටම ගිහිල්ලා මේ යථාර්ථය පැහැදිලි කරන්න. හැම ගෙදරකටම ගිහිල්ලා හැමෝම දැනුවත් කරන්න. මෙවර කොත්මලේ මැතිවරණ කොට්ටාසෙන් නුවරළිය දිස්ත්‍රික්කයේ දැවැන්තම දේශපාලන පෙරළිය සිදු කරලා අනිවාර්යෙන්ම දුරගතනේ ජයග්‍රහණය කරවන්න සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරවන්නේ කියලා මම තමුන්නා සරමින් ඉන්නවා. එසේ ප්‍රකාශ කරමින් මම නුවරළි ජනතාවටත් රටේ ජනතාවටත් ඉල්ලීමක් කරනවා. ඔබතුමන්ලාගේ ඡන්දය අපතේ යවන්නට එපා. ආණ්ඩුවත් එක්ක ඩීල් ගන්න ආණ්ඩුවට තුනින් දෙක ලබා දෙන්නට කටයුතු කරන්නට මාන බලාගෙන සිටින ඒ කණ්ඩායමට වලට කතරේ ගහලා තමන්ගේ ඡන්දය නාස්ති කරන්නට එපා. මේ රටට අවශ්‍යයි ශක්තිමත් රජයක්, ජනතාවාදී රජයක්, ජනහිතකාමී යුගයක්. ඒ යුගේ බිහි කරන්නට අපි ලෑස්ති. එසේ නම් තමුන්නාන්සලා අශෝක හේරත් මැතිතුමා එතුමා ලබන ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට අනිවාර්යෙන්ම පත් කරලා කොත්මලේ මැතිවරණ කොට්ටාසයට පාර්ලිමේන්තු නියෝජනත්වයක් ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. නිකන් ඔය එක එක ඇත්තුව ඇවිල්ලා ඡන්දි ඉල්ලයි අවසානයේ මතක තියාගන්න. ඒ කණ්ඩායම් ඡන්දි ඉල්ලන්නේ තමන්ට මන්ත්‍රීකමක් ලැබුණොත් මන්ත්‍රීකම පොහොට්ටුවට විකුණන්න. මන්ත්‍රීකම පොහොට්ටුවට අලෙවි කරන්න. හොඳට මතක තියාගන්න තමුන්නාසලගේ වටිනා ඡන්දය එක් එක් ඩීල් කාර්යොන්ට වෙන්දේසි කරන්න ඊට දෙන්න එපා. මුදලට වෙන්දේසි කරන්න ඊට දෙන්න එපා. ඒ නිසා තමුන්නාන්සලා රට ගොඩ නගන දුරකතනයට සමගි ජන බලවේගයට තමුන්නාන්සලාගේ උපරිම සහයෝගය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් මගේ පැත්තෙන් තමුන්නාන්සලාගේ ශක්තිය තුලින් මේ ආණ්ඩුව පිහිටවලා මේ ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට අගමැතිවරයා හැටියට මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා. ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය තුලින් අපි මේ කොත්මලේ මැතිවරණ කොට්ටාසේ ගම් 364ම අපි දියුණු කරනවා. වසම් 96ක තියෙන හැම කුඩා ගම්මානයක්ම අපි දියුණු කරනවා. හැම උපනගරයක්ම අපි දියුණු කරනවා. එසේ කරලා අපි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන තුලින් ගම හදා රට හදනවා. කොත්මලේ මැතිවරණ කොට්ටාසේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය අපි බිහි කරනවා. ඒ ස්වර්ණමය යුගය තුල කොත්මලේ සෑම සිරු දෙනාගේම අතපිටු සරකරන යුගය අපි ආරම්භ කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් මම ඒ යුතුකම අනිවාර්යෙන්ම තමුන්නාන්සලාට ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අපේ අශෝක හේරත් මැතිතුමා ලොකු කැපකිරීමක් කරලා එතුමාගේ ප්‍රාදේශීය සභා විපක්ෂ නායකතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයත් සමග අපිත් සමග එකතු වෙලා සිටිනවා. එතුමාටත් ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලටත් මන්ත්‍රීතුමියලටත් කොත්මලේ ජනතාවට වරදින්නේ අනිවාර්යෙන්ම තමුන්නාන්සලා වෙනුවෙන් කල හැකි උපරිම කැපකිරීම කරලා තමුන්නාන්සලාගේ ජන ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කොත්මලේට මෙතෙක් කල් නොලැබුණු දැවැන්ත ශක්තියක් ලබා දීලා ඔබතුමන්ලාගේ ජන ජීවිතය සුඛිත මුදිත කරනවාමයි සෞභාග්‍ය සම්පන්න කරනවාමයි කියලා ප්‍රකාශ කරමින් ඔසෑම සිරිඳනාටම ජය වේවා. කොත්මලේ ජනතාවට ජය වේවා. කොත්මලේ ජනතාවට ජය වේවා. අශෝක හේරත් නැතිතුමාට ජය වේවා. අශෝක හේරත් නැතිතුමාට ජය වේවා කියමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.